අද 22වෙනිදා වෙනකොට අඳුසානායක සහෝදරයා ජනාධිපති ධූරයේ දියුරුම් දීමට නියමිතව තිබුණා. නමුත් ජනාධිපතිවරණ ප්‍රතිඵලයේදී 50%ක් සීමාව ඉක්මවීම සිදු නොවීම නිසා අපි මේ වන විට 113ක වැඩි ඡන්ද අරගෙන ඉතිහාසය වෙනස් කරපු ඡන්ද ප්‍රතිඵලයක් ජාතික ජනබලවේග ගන්න තියෙනවා. එනිසා දෙවනි අපේක්ෂකයාට වඩා සජිත් ප්‍රේමදාසට වඩා 113කට වඩා වැඩි ඡන්ද අරගෙන අනුසනායක සහෝදරයා මේ ජනාධිපතිවරණයේ ප්‍රථමයා බවට පත් වෙලා තියෙනවා. දෙවනියා වෙච්ච සජිත් ප්‍රේමදාස ඉන්නේ අපිට වඩා 113ක් පහළින්. හැබැයි අපි 156කට වැඩිය ඡන්ද ගත්තට අපේ 150 සීමාව 150 ප්ලස් සීමාව පැනලා නැති නිසා නීතිමය අවශ්‍යතාවයක් තිබෙනවා. ජනාධිපතිවරණයකදී පළවෙනි වටේ කවුන්ට් එක අවසන් වෙන්න නම් පළවෙනි වටේදී අපේක්ෂකයෙකු 150 ප්ලස් ඡන්ද ලබා ගත යුතුයි කියන සීමාව. එහෙනම් දැන් දෙවනි වටේ ගණන් කිරීමේම නැත්නම් දෙවනි වටේ මනාප ගණන් කිරීමේම නැත්නම් පළවෙනි සහ දෙවනි ස්ථාන ලබාගත් අපේක්ෂකයන්ට හිමි තුන්වෙනි ආගයේ සිට එතනින් පහළ සිටින අපේක්ෂකයන් ලබාගත් ඡන්දවල අපේක්ෂකයන් දිනාගත් ඡන්දවල තිබෙන පළවෙනියාට සහ දෙවනියාට හිමි මනාප ගණන් කිරීම දැන් ආරම්භ කර තිබෙනවා. නිසා මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ගණන් කිරීම ආරම්භ කර තිබෙනවා. එනිසා අපි විවිධ දිස්ත්‍රික්කවල මනාප ගණන් කිරීම ආරම්භ වෙලා තිබෙනවා. අපි දැක්කා අනුරාධපුරේ අපේ එක සෙන්ටර් එකක මනාප මේ වගේ ලකුණු වෙලා නැහැ ඇත්තටම. එනිසා කිසිදු සැකයක් නැහැ, අවිශ්වාසයක් නැහැ. අපි මේ දැකපු මනාපවල ඉතාම අඩු ඉතාම සුළු ප්‍රමාණයක් තමයි සනිටුවන් වෙලා තියෙන්නේ. ඒකෙන් සජිත් ප්‍රේමදාස හා සමාන මණ්ඩුසානායක සහෝදරයාට මනාප සටහන් වෙලා තිබෙනවා. 10000කට 100කට අඩුවෙන් තමයි දෙදෙනාටම මනාප සටහන් වෙලා තිබෙන්නේ. එනිසා අපි හිතනවා 113ක සීමාව කිසිසේ අඩුම ගානේ 110කට වැඩි මනාපවලින් ඡන්දවලින් අඬ සහෝදරයා 20-24 ජනාධිපතිවරණ ජයග්‍රහණය කරනවා. ඒක සහතිකයි. 23වෙනිදා අපේ රටේ 9වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුදිසානායක සහෝදරයා දිවුරුම් දෙනවා. ඒ ගැන කලබලයක් ඇති කරගන්න යුතු නැහැ. මැතිවරණ කොමිසමෙහි නීතිමය අවශ්‍යතාවය අනුව ඔවුන් දෙවනි මනාපය ගැනිය යුතුයි. ඔවුන් නීතිමය අවශ්‍යතාවය අනුව කටයුතු කරනවා. එනිසා ජනතාව ඒ ගැන කලබල විය යුතු නැහැ. ඒ ගැන සංකා ඇති කරගත යුතු නැහැ. අද දවසේ ඔබ ලබා දීපු ඡන්දේ වටිනාකම මේ රටේ දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් පවුල් පදනම් වලව් සියල්ල සුණු විසුණු කරලා තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ අනුර දිසානායක මේ රටේ විධායක ජනාධිපතිවරයා ලෙස හෙට දවසේ දියුරුම් දීමට නියමිතයි. එනිසා ලංකා ඉතිහාසයේ දේශපාලනය වෙනස් කරා නව පුනරුදයකට මේ දේශපාලනය රටගෙන යන්න ඔහු එක දවසේ 9 වෙනි විධායක ජනාධිපතිවරයා දියුරුම් දෙනවා. එනිසා මේ දෙවනි මනාප ගැනීම හරහා ඔහුටත් ඉතා මනාප ලැබීම තිබෙනවා. ඒ වගේම දෙවනියා වෙච්ච සජිත් ප්‍රේමදාසත් මනාප ලැබිලා තියෙනවා. මේ සියල්ල එකතු කරත් වැඩි ඡන්ද 110කට වඩා අරගෙන අනුර දිසානායක මේ රටේ 9 වෙනි විධායක ජනාධිපතිවරයා බවට පත්වීම නිශ්චිතයි, ඒකාන්තයි. ඒ ගැන විශ්වාස තබමින් කටයුතු කරන්න කිසි ලෙසකවත් ඒ ගැන අවිශ්වාස කරන්න ඔබට අවශ්‍ය නැහැ. නීතිමය අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම වෙනුවෙන් මනාප ගණනය කිරීම මේ මොහොතේ සිදු වෙනවා. අද හවස් වරුව වන විට මැතිවරණ කොමිසමේ පිළිබඳ තොරතුරු ඔබට ලබා දෙයි. හෙට අපි සියලු දෙනා සතුටින් 9 වෙනි විධායක ජනාධිපතිවරයා පත්කිරීම මේ රටේ දේශපාලනයට නවමු අත්දැකීමක් එකතු කරමින් ඒ ජයග්‍රහණය සමරමු. ජාතික ජනබලවේගය සමග එයත් සමග අත්තල් බැඳ ගන්න අනුදිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය සමග අත්තල් බැඳගත් සියලුම ජනතාවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම ජනතාවට ජාතික ජනබලවේගයේ හදපිරි ස්තුතිය, සහෝදරාත්මක ස්තුතිය, ගෞරවනීය ස්තුතිය මම මේ මොහොතේ පළ කර සිටිනවා.